අපි මිනිස්සු විදිහට අපි පරිසරයට ප්‍රතික්‍රියා දක්වන විලාසය එකිනෙකාට වෙනස්. අපි අපේ මූලික ළමා කාලෙට ගියොත් අපි සමහර වෙලාවට අත්දැකීම් ලබා ගැනීමේදී වේගයෙන් පරිසරයත් එක්ක ඉගෙනගත් අවස්ථා වගේම නැති අවස්ථා තියෙනවා. ඇතැම් කුඩා දරුවෙකු සමහර වෙලාවට පරිසරයේදී ලැබෙන දෙයකට ප්‍රතික්‍රියා දක්වනකොට බීතියටපත් වෙනවා. සමහරෙකු කාංසාවටපත් වෙනවා. සමහරෙකු කලහකාරී වෙනවා. ඇතැම් අය ශෝකයටපත් වෙනවා. ඉතින් මෙන්න මේ ආකාරයට අපි ඉගෙන ගනිමින් ආපු ගමනේදී අපි වටේ සමහර වෙලාවට බීතියටපත් වෙන අවස්ථා රාශියක් ගොඩනැගුණොත් අපි ඇතැම් වෙලාවට අඳුරට බියවීම, හුළඟට බිය වෙන එක, ඒ වගේම කෘමි සතුන්ට බිය වෙන එක, මෙන්න මේ ආකාරයේ බිය කියන කාරණා රාශියක් අපි වටේ ගොඩනැගුණොත් අපි පස්සේ කාලෙක මේ බිය අපිට ඇටෑක් කරන මොහොතක් එනවා. මෙන්න මේ ඇටෑක් එක උග්‍රම අවස්ථාවට ආවම සමහර වෙලාවට අපි ක්ෂණිකව මේ බීතියත් එක්ක අතිශයින් වික්ෂිප්තභාවයට පත් වෙලා මේ බියට ප්‍රතිචාර දක්වන්න පුදුමාකාර විදිහට අසමත් වීමක් එහෙම නැත්නම් එකවරම ෆේලියර් එකක් ඇති වෙනවා. මෙන්න මේ තත්ත්වයට අපි කියනවා පැනික් ඇටෑක් එකක් එහෙම නැත්නම් සන්ත්‍රාස කාංසාවට පත් වීමක් කියලා. ප්‍රථම වතාවට පැනික් ඇටෑක් එකකට මුහුණ දෙන පුද්ගලයෙක් එයාට දැනෙන්න ගන්නවා තමන්ගේ හදවත ගැහෙන වේගයේ එළියට දැනෙන්න ගන්නවා. එක්ක සෝ ෆාස්ට් ගැහිලා ගැහිලා සමහර වෙලාවට මේ හදවත නතර වෙයිද, එහෙම නැත්නම් දැන් මේ එළියට පණීද වගේ හැඟීමක් එනවා. ඇතැම් වෙලාවට තමන්ටම දැනෙනවා හැම තැනම පල්ස් වැටෙන, තමන්ගේ බොඩි එක ඇතුලේ පල්ස් වැටෙන හඬ, එහෙම නැත්නම් ඒ සංවේදනය තමන්ට දැනෙන්න ගන්නවා. ඒ වගේමයි සමහර වෙලාවට දාඩියෙන් තෙත් වෙලා තමන්ව නැහැවිලා ගිහිල්ලා ඊට පස්සේ කලන්තෙට වගේ එනවා, ඇස් නිලංකාර වෙනවා, කලාමැදිරිය කඩන් වැටෙනවා, ඇඟම පණ නැති වීගෙන යනවා. ඇතැම් වෙලාවට හිතෙනවා තමන්ගේ ශරීරයෙන් තමන්ගේ බ්‍රේන් එක නැත්තම් මනස ඉවත් වෙලා දෙක වෙන් වෙලා යනවා වගේ. ඊට පස්සේ තමන්ට දැනෙන්න ගන්නවා මේ පිස්සු වැටෙන්න යනවා, එහෙම නැත්තම් මගේ අවසාන මේ කිට්ටු වෙන්න යනවා, දැන් නම් ඉතින් මම ඉවරයි වගේ හැඟීමක් එනවා. ඒත් එක්කම එයාට පුදුමාකාර භීතියක් ඇති වෙනවා තමන් දැන් මරණයටපත් වෙන්න ඔන්න මෙන්න ඉන්නේ කියලා. මේ අත්දැකීම තමන් ලැබුවට පස්සේ මේ අත්දැකීමත් එක්ක නැවත මේ අත්දැකීම පුනරාවර්තනය වෙයි නැත්නම් නැවත නැවතත් හටගනී කියන භීතිය පුද්ගලයා තුළ ඉතුරු වෙනවා. එතකොට ඔහු නිරන්තරයෙන්ම මේ පැනික් ඇටෑක් එකකට මුහුණ දුන්නොත් අර අපි පුංචි කාලේ ඉඳලා ආව බීතිය කොළු ගැන්විලා අවසානේ පැනික් ඇටෑක් එකකට වර්ධනය වෙලා ඇතැමු වර්ධව වටහ ගන්න මේක හાર્ට් ඇටෑක් එකක් කියලා. නමුත් මේ පැනික් ඇටෑක් එක හાર્ට් ඇටෑක් එකක් නෙමෙයි. ඉතින් අවසානයේ ඔහු ඊළඟ පැනික් ඇටෑක් එක කොයි මොහොතේ කවර තැනක කොයි පුද්ගල කණ්ඩායමක් එක්ක මොන යම් ආකාරයෙන් Tamanට වෙයිද කියන බීතිය එතන ඉඳලා ගොඩනගා ගන්නවා. ඉතින් සන්ත්‍රාස කාංසාවෙන් පෙලෙන්න ගන්නවා කියලා කියන්නේ පුද්ගලයෙක් මෙන්න මේ தත්ත්වය මේ පුද්ගලයාට උද්ගත වුණාට පස්සේ. මෙබඳු தත්ත්වයකට පුද්ගලයා පත් වෙච්ච සැනින් සිද්ධ වෙන මූලිකම කාර්යය තමයි මේ පුද්ගලයා අතිශයින් බීතියට පත් වෙනවා. ඔහු වරදවා වටහා ගන්නවා තමන් දැන් හાર્ට් ඇටෑක් එකකට මුහුණ දෙමින් ඉන්නේ කියලා. ඔහු නොයසේනම් තමන්ව දැන් විසඤ්ඤ වෙන්න යනවා කියන කාරණේ. හැබැයි මෙන්න මේ தත්ත්වය ඇති වෙනවත් එක්කම මාංශ පේශි හිරවීමත් තමන්ගේ අතපය හොල්ලගන්න බැරි වෙන එකත් ෆ්‍රීස් වෙන එක සහ ගර්හිත බවට පත් වෙන එකත් තමන්ට යමක් මොමන්ට්ස් එහෙම නැත්නම් සංචලනය වෙන්න බැරි වෙන ගතියත් මේ සියල්ල එකවර ඇති වෙනවා. එහෙනම් ඔයා මොකද්ද මේ වෙලාවට කළ යුත්තේ? මෙහෙම අත්දැකීමක් තියෙන කෙනෙක් කරන්න ඕනේ මොකද්ද? ඉතාම හොඳින් තමන්ගේ මනස කන්ට්‍රෝල් කරගෙන තමන් සංසුන් වෙන්න උත්සාහ කරන්න ඕනේ. විශේෂයෙන්ම මනස සංසුන් කරගෙන හොඳින් එක තැන නිශ්චලව ඉඳගෙන හුස්ම ගන්න උත්සාහ කරන්න ඕනේ. හොඳට හුස්ම ගන්නකොට ඔයාගේ පල්ස් නැවත යථා ස්වභාවයට පත් වෙනවා. මේ தත්ත්වේ මූණ දෙන කෙනෙක් ඊළඟට කරන්න ඕනේ තමන් හොඳින් තමන්ගේ බොඩි එක ගැන මෙනෙහි කරලා තමන්ගේ උදරයට එහෙම නැත්නම් මේ අපේ ඇබ්ඩොමිනන් එහෙම නැත්නම් මේ බඩත් එක්ක ඇතිවෙන ගැට ගැසීම වළක්ව ගන්න ඕනේ. විශේෂයෙන්ම මේ தත්ත්වය ඇති වෙන්නේ බඩ ආශ්‍රය, උදරය ආශ්‍රය කරගෙන.
මෙතෙන්දී උදරයට දැඩි පීඩනයක් එල්ල වෙනවා මේ පීඩනය සෙමෙන් සෙමෙන් ඉහිල් කරන්න උත්සාහ කරන්න ඕනේ එහෙම කරනකොට ඔයාට ටිකෙන් ටික හුස්ම ගැනීමේ පහසුවත් මේ කියන தත්ත්වය පහවීමත් සිද්ධ වෙන්න පුළුවන් අපි නිකමට එක්සැම්පල් එකක් ගමුකෝ දැන් මේ පැනික් ඇටෑක් එක තියෙන කෙනෙක් මේ එක්සැම්පල් එකට අනුව අපි හිතන්නේ ගුවන් ගමනකට සූදානම් වෙනවා කියලා එයා දැන් ඔන්න එයාපෝට් එකට යනවා එයාපෝට් එකට ගිහිල්ලා එයා කල්පනා කරනවා දැන් මේ මං ගුවන් ගත වෙනකොට ගුවනේදි මට මේ தත්ත්වය උද්ගත වුණොත් මං කොහොමද මූණ දෙන්නේ එහෙම නැත්නම් එයා ක්‍යූ එකක ඉන්නකොට එහෙම නැත්නම් ජන කීර්ණ තැනක ඉන්නකොට මේක හටගත්තොත් මොකද කරන්නේ කියලා ඔයා හිතන්නකෝ මෙහෙම දැන් ගුවන් ගත වෙන්න ඕන මෙන්න හැබැයි වාට අතිශයින් මේ පාලනය කරගන්න ඔයාගේ මනස හොඳට නිර්වුල්ව හරි තැනකට සෙටල් කරගන්න පුළුවන් නම් කිසි ගැටලුවකින් තොරව මේක පාලනය කරගත්ත හැකි ඔයා හරියටම ගුවන්ට යන්න මත්තෙන් ෆ්ලයිට් එකට නගින්න මත්තෙන් ඔයා කල්පනා කරන්න ඔයා හොඳ ජර්නල් එකක් ලියනවා එහෙම නැත්නම් ඔයා එසේ එකක් පටන් ගන්නවා ඒ මොනවා ගැනද සමහර වෙලාවට මීට කිසිසේත්ම සම්බන්ධතාවයක් නැති බොහෝ වෙලාවට ඔයාට පුළුවන් ලංකාවේ සත්තු ගැන එහෙම නැත්නම් වනගත ජීවිත ගැන මොනවා හරි වාගේ හිතට එන හොඳ සිතුවිල්ල ගුවන්ේදී ඔයා නෝට් ඩවුන් කරනවා එහෙම නැත්නම් මේ සටහන තබනවා නැත්නම් ඔයාගේ වැඩක් ඒ කියන්නේ රාජකාරීමේ වැඩක් ගන්න එපා ස්ට්‍රෙස් ෆුල් වැඩක් ගන්න එපා බොහොම නිදහස් සිතුවිලි කාව්‍ය සංකල්පනයක් ලියනවා ඔයා සමහර වෙලාවට ටේක් ඔෆ් කරනවා දන්නේ නැහැ ලෑන්ඩ් කරනවා දන්නේ නැහැ ගුවන්ේ දේවල් දන්නේ නැහැ ඔයාට ලැබෙන කැම බීම කනවා ඔයා බොහොම සැහැල්ලෙන් මේ ෆ්ලයිට් එකේ ඔයාගේ ජර්නි එක නිමා කරලා ඔයා ගේට්ටුවෙන් එළියට එනකොටත් ඔයා දැනගෙන හිටියේ නැහැ ඔයා කල්පනා කරමින් හිටිය ඇටෑක් එක සම්බන්ධ කිසිදු සාධකයක් ඔයාට ආවේ නැහැ. දැන් ඔයා අත්දැකීමක් ලබා ගන්නවා. ඔයාට ගුවන් ගමනක් කියලා කියන්නේ මේ පැනික් ඇටෑක් එකක් ඇති වෙන දෙයක්වත් එහෙම නැත්නම් මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන දෙයක්වත් නෙමෙයි කියලා. මෙන්න මේ සිතුවිල්ලත් එක්ක නිතර නිතර ওই සිතුවිල්ල ඔයාගේ මනසට ඇතුල් වෙනකොට ඔයා ඉතාම පහසුවෙන් ඔය පැනික් ඇටෑක් එකක් ඇති වෙනවා කියන බියජනක සිතුවිල්ලෙන් මිදිලා ඔයා නිර්වුල් පුද්ගලයෙක් බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් පැනික් ඇටෑක් එකකට මුල් වෙන්නේ බීතිය. අපි පරිසරයට ප්‍රතික්‍රියා දක්වන විලාසය. අපි හැම වෙලාවෙම පරිසරයේ ඇති වෙන හුලඟකට වේවා, ගම් වතුරකට වේවා, වැස්සකට වේවා, අකුණු ගැහිමකට වේවා, ලැවගින්නකට වේවා මේ ප්‍රතික්‍රියා දක්වනකොට අපි හැම වෙලෙම බීතියට පත් වෙනවා. මේ බීතිය එකතුව තමයි පැනික් ඇටෑක් එකක් බවට පත් වෙන්නේ. එහෙනම් මේ බීතිය ගේන්නේ ඉවෙන්ට් එකටත් වඩා අපි මේ පිළිබඳව අපි තුල මේ සංජානනය කරන අපි නැත්තම් මේක අර්ථ නිරූපණය කරන විලාසය අනුව. ඒ අනුව අපිට හැකියාව තියෙනවා නම් ඊටාම තදබල විශේෂයෙන් පාරිසරික වෙනසක් වේවා එහෙම නැත්නම් ඉතියේ මුසපත් වෙන අවස්ථාවක් වේවා මේ අවස්ථාව කෝප් කරන්ඩ මේ ඇටෑක් එක එකින් එකට අඩු කරගන්න පුළුවන් මට මතක් වෙන සමහර වෙලාවට මේකේ නෙගටිව් ඉම්පැක්ට් එක තමයි මේ කවිය තුල තියෙන්නේ නමුත් මේක පොසිටිව්ලු ගන්න පුළුවන් නම් පොසිටිව්ලි ගන්න පුළුවන් නම් අතිශය වැදගත් වනේ ගිජිදාය දුටුවොත් වනසාය ලින්දේ පනිදාය වැටුනොත් තූකාය අතකින් කරවැලකි අතකින් දඬු බෑය මරණ තුනක් ඇති මිනිහෙක් පැනිකෑය මේක පැනික් ඇටෑක් එකක් සම්බන්ධයෙන් ඉතාම ධනාත්මක එහෙම නැත්නම් සාධනීය ප්‍රතිඵලයක් පෙන්වන කවියක් ඇත්තටම කියනනම් මේ සසර ගමන මේකෙන් අහක් කරලා දැම්මොත් ඇත්තටම හැම අතකින්ම මිනිස්සය වෙලාගෙන පවතින්නේ මේ ආකාරයේ සංසිද්ධිය වනේ ගිජිදාය දුටුවොත් අනසාය එක පැත්තකින් මෙයා ගමන් කරනකොට කැලේ හිටිය අලියෙක් මෙයා පස්සේ එලෝගෙන එන්න ගත්තා ලින්දේ පනිදාය වැටුනොත් තූකාය ලින්දේ යට පතුල දිහා බලනකොට මෙයා දුවගෙන දුවගෙන එනකොට එකපාරට පාළු ලින්දකට වැටුණා ලින්දේ වාගෙට වැටෙනකොට මෙයා මොකද කරේ තිබ්බ වැලක එල්ලුණා වැලක එල්ලිලා යට බලනකොට පනිදාය නයෙක් පෙනේ පුප්පගෙන ඉන්නවා ලින් පතුලේ අතකින් කරවැලකි අතකින් දනු බෑය මෙතෙන්දී අර්ථ දෙකක් තියෙනවා කරවැලක් කියලා කියන්නේ මේ කටු සහිත වැලක තමයි එල්ලුනේ කියන එක තමයි එක පැත්තකින් කියන්නේ අනිත් පැත්තෙන් කරවැලා කියලා තව සර්පෙක් ඉන්න ඌ එනවා මේ අත දිහැවට කණ්ඩ බලාගෙන ඉතින් මෙහෙම තියෙනකොට මෙයා ගියේ අර පැණි කඩන්ඩ වනයේට ඒ පැණි කඩාගෙන දඬු එල්ලෑ බෑයක් අරගෙන අතින් එනකොට තමයි මේ අකරතැබ්බියට මූණ දුන්නේ. ඉතින් ඒ දඬු එල්ලෑ බෑයෙන් පැණි බෑ හෙනවා. දැන් මේ මෙයාගේ අල්ලගෙන ඉන්න අනික් අත නිදහස තියෙන එක අත ඒ අතේ තියෙන දඬු එල්ලෑ බෑයෙන් පැණි වැස්සෙනවා. මෙයා මොකද කරේ? මේ තුනම මරණ තුන තුන් පැත්තේ තියෙනකොට අර දඬු එල්ලෑ බෑයෙන් එල්ලෙන පැණි ලෙව කෑවා කියන එක තමයි කියන්නේ. ඉතින් ඒක තමයි පැනික් ඇටෑක් එකකදී පොසිටිව් සයිඩ් එක.
හැබැයි මේක සසර ගමනේදි මේ කියන බිය කරු සසර වෙලා ගන්නකොට පැනිකමින් ඉන්නවා කියන එක තමයි මෙහි ගාතාව තුලින් කියවෙන්නේ. නමුත් මෙය අතිශයින් තීරණාත්මකයි මෙන්න මේ පැනික් ඇටැක් එකදී. එහෙනම් පැනික් ඇටැක් එක සමනය කර ගන්නකොට ඔයා ඉස්සෙල්ලාම ඔයාගේ ඩයට් ප්ලෑන් එක අතිශය වැදගත්, ඔයාගේ එක්සර්සයිස් ප්ලෑන් එක අතිශය වැදගත්, ඔයා කරන්නේ ක්‍රියන්නේ මොනවද කියන කාරණා ලයිස්තුගත කරගන්න එක අතිශය වැදගත්. මොකද සමහර කෑම වර්ග මේ කාංසාව කියන එකට නැත්තම් සන්ත්‍රාස කාංසාව ඉහළ දාන්න හේතු වෙනවා. ඉතින් ඔයාටම මේ අද්දකීම් දවස ගන්න ලැබෙනවා. මේ ආහාර කෑම මට සිතුවිලි වෙනස් වෙනවා. මගේ ඇටැක් තත්ත්වය වැඩි වෙනවා. එතකොට ඔයා ලිස්ට් එකක් අරගෙන හිමින් ඒවා ඉවත් කරන්න. ඒවා කපලහක් කරන්න. ඒකල ඔයාට සුදුසු ඒවා තෝරගන්න. මේ විදිහට ගත්තාම ඔයාට හැකියාව ලැබෙයි තමන්ට හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කියලා නිවැරදිව තෝරගන්න. මෙඩිටේෂන්, ඒ වගේම හොඳ රිලැක්ස් මියුසික්, මෙන්න මේ කියන කාරණා, එක්සර්සයිසස්, ඒ වගේම අය හොඳට මහන්සියලා වැඩ කරන එක, මේ කියන දේවල් එක්ක ඔයාගේ පැනික් ඇටැක් එක ඔයාට දවස ගානේ ටිකින් ටික දුරු කරලා ඔයා නිරෝගිමත් ලෙස තමන්ගේ දෛනික ජීවිතයට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය හම් වෙනවා. ඉතින් විදුනාලිකාව ඔස්සේ සම්බන්ධ වුණු ඔයාලට අපි නිරෝගිමත් ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා. අපි හොඳයි කියලා හිතෙනවා නම් අමතක කරන්න එපා. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ඔයාලා සියලු දෙනාම අපිත් එක්ක එකට ඉන්න. මේ වගේ වටිනා වීඩියෝකින් නැවතත් හමු වෙමු. සුබ දවසක් සියලු දෙනාට.